අපි ඉස්සෙල්ලම ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි පටන් ගත්තේ DSLR කැමරා වලින්. ඒ වුණාට මේකේ ප්‍රශ්නේ මේවා ලුකුයි බලයි හැමතැනම අරන් යන්න බෑ. ඊට පස්සේ අපිට සොලියුෂන්ස් ආවා mirrorless cameras වලට. පොඩි ෆීචර්ස් වැඩි, ඒ වුණාට තාම ටිකක් ලොකුයි, අපිට හැමතැනම අරන් යන්න බෑ. ඉතින් DJI වගේ companies වලින් ඉන්ට්‍රඩියුස් කරා Osmo Pocket වගේ පොඩි cameras. ඒ වුණාට මේකෙත් ප්‍රශ්නේ අපි යන යන හැමතැනම මේක අපි ගාව තියෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම අරන් යන්නේ නැහැ. ඒකින්ද අලුතෙන්ම කැමරා එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. හැබැයි මේක ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ කැමරා මැනුෆැක්චරර් කෙනෙක් නන් නෙමෙයි. මේක තමයි Huawei Mate 20 කැමරා එක. ඇත්තටම කිව්වොත් එහෙම මේක ෆෝන් එකක්, කැමරා එකක්ම නෙමෙයි. ඒ වුණාට මේකේ වැඩ කිඩ ඔක්කොම තියෙන්නේ මේකේ කැමරා එකේ. ඉතින් මං හිතුවා මේකේ රිවිව් එකට අපි කොහේ හරි ස්පෙෂල් තැනකට යන්න ඕනි කියලා. මේක රිවිව් එක කරන්න සුන්දර දුබායි රටට එන්න ඕනි කියලා. ඉතින් මේකේ ෆෝන් එක එලියට අරන් ගිහලා බලමු මේකෙන් කරන්න පුළුවන් වැඩ කිට මොනවද කියලා. Huawei Mate 20 ෆෝන් එක ගැන කතා කරොත් එහෙම මේකේ ෆෝන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි Huawei Mate 20 එක, අනිත් එක Huawei Mate 20 Pro එක. ඉතින් මේ දෙකේ වෙනස්කම් ඇත්තටම කිව්වොත් එහෙම වැඩි නැහැ. කැමරා එකේ තමයි පොඩි වෙනස්කම් තියෙන්නේ. Huawei Mate 20 Pro එකේ 3x zoom එකක් තියෙනවා. ඔබලන්ට Huawei Mate 20 එකේ තියෙන 2x zoom එකක් විතරයි. දෙකේම wide angle කැමරා එකක් තියෙනවා. ඊට අමතරව වෙනසකට තියෙන්නේ Huawei Mate 20 Pro එකේ 40 megapixel count එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව Huawei Mate 20 එකේ තියෙන 20 megapixel count එකක්. මේ phones දෙකේ බලපු ගමන් difference එක පේන්නේ screen එකේ. notch එක ගැන කතා කරොත් Mate 20 එකේ notch එක ගොඩක් පොඩි Mate 20 Pro එකට වඩා. තව additional differences මේ list එකේ තියෙනවා. ඕගලන්ට ඕන නම් video එක pause කරලා බලන්න පුළුවන්. ප්‍රයිස් එකේ ටිකක් ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. ඒකින්ද මම හිතුවා පොඩ්ඩක් ගාන අඩු Huawei Mate 20 එකේ රිවිව් එකක් කරන්න Huawei Mate 20 Pro එකට වඩා. මොකද Huawei Mate 20 Pro එකේ රිවිව්ස් ඕනේ තරම් ඕගලන්ට YouTube වීඩියෝ වලින් බලා ගන්න පුළුවන්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ Dubai last exit කියන තැනට. මේක ඇවිල්ලා Dubai සහ Abu Dhabi border trade ගාව තියෙන truck food stop එකක්. එතන හැමතැනම තියෙනවා ලස්සන decorate කරන American style එකේ හොඳ ඩයිනමික් රේන්ජ් එකක් තියෙන්න ඕනේ මේ වගේ වෙලාවක ෆොටෝ එකක් කැප්චර් කරන්න. මන්ද මේ රෙකෝඩ් කරන්නේ ෆෝන් එකේ කැමරා එකේ, ෆෝන් එකේ සෙල්ෆි කැමරා එකේ. මේකේ සෙල්ෆි කැමරා එක නෙමෙයි මේ ෆෝන් එකේ තියෙන ස්ට්‍රොන්ගෙස්ට් පොයින්ට් එක. ඒ වුණාට මට චෙක් කරගන්න ඕනුණා මේකේ ඔඩියෝ කොහොමද ඇහෙන්නේ කියලා ඕගලන්ට. ඉතින් මම දැන් Huawei Mate 20 එකේ සෙල්ෆි කැමරා එකෙන් තමයි මේ රෙකෝඩින් එක කරන්නේ. අපි දැන් යන්නේ බර්ජ් ඛලීෆා ටවර් එකට. මේක මීටර 800කට වඩා උසයි, ෆ්ලෝස් 160ක් තියෙනවා. ඉතින් උඩට ගිහිල්ලා බලමු මේකෙන් ෆොටෝස් ගත්තම Huawei Mate 20 එකෙන් කොහොමද ඒක එන්නේ කියලා. විශේෂත්වය කියන්නේ මේකේ වීඩියෝ මෝඩ් එකේ අපිට zoom in කරන්න පුළුවන් 2x zoom එකක් තියෙනවා. ඊට අමතරව wide angle feature එකක් මේකේ තියෙනවා. දැන් මේ record කරන්නේ wide angle feature එකේ. අපි දැන් මෙතන තියෙනවා iPhone XS Max එක. ඒත් එක්කම Huawei Mate 20. අපි දැන් 2x zoom එක දාලා බලමු මේකේ picture quality කොහොමද කියලා.
අපි දැන් ෆොටෝස් දෙක කම්පෙයාර් කරලා බලපුවාම iPhone එකේ පික්චර් එක පොඩ්ඩක් වෝම් yellow stone එකක් තියෙනවා. මේට් එකේ ෆොටෝ එක ටිකක් bright. ඔව් පොඩි over exposure ගතියකුත් තියෙනවා. ඉතින් ඒක අන්තිමට depend වෙන්නේ ඔයගොල්ලන්ගේ personal preference එක අනුව කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් අද අපි මේ ඩුබායි වලට ඇවිල්ලා වටේම ගිහිල්ලා මේ රිවිව් එක කරන්න මගේ යාළුවා ඉර්ෆාන් රහීම් උදව් වෙනවා මට. ඉර්ෆාන් say hi to our two studio friends. Hi guys. ඉතින් තව ටික වෙලාවකින් මෙතන ඩුබායි මෝල් එක ඉස්සරහා තියෙන වෝටර් ෆවුන්ටන්ස් පටන් ගන්නවා. හැම විනාඩි 30කටම පාරක් තමයි මේක පටන් ගන්නෙ. ඉතින් අපි බලමු moving subjects photography and video කරනකොට කොහොමද Huawei Mate 20 එක cope up කරන්න කියලා. ඉතින් ඩුබායි වල ලම්මෑ බීච් එකට අවිල්ල ඉන්නේ. මේ 20 එකෙන් ප්‍රොෆෙෂනල් ෆොටෝ ෂූට් එකක් කරන්න පුළුවන් වේද? හොඳ ප්‍රශ්නයක්. මාත් එක්ක ඉන්නවා මරියානා, ඩුබායි වල ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක්. ඉතින් Huawei Mate 20 එක යූස් කරලා අපි බලමු ප්‍රොෆෙෂනල් ෆොටෝස් ගත්තොත් මේ ෆෝන් එකෙන්, එහෙමත් නැත්නම් මේ කැමරා ෆෝන් එකෙන් කොයි විදිහටද ෆොටෝස් ටික එළියට එන්නේ කියලා. ගිහලා බලමු අපි. ෆොටෝ ෂූට් එක කරගෙන යනකොට නෝට් කරපු එක දෙයක් තියෙනවා. මේකේ තියෙනවා පෝට්‍රේට් මෝඩ් එකක් ෆොටෝස් ගන්න. ඒ පෝට්‍රේට් මෝඩ් එක ඕගොල්ලෝ වයිඩ් ඇන්ගල් එකේ ඉන්නකොට වැඩ කරන්නේ නැහැ. නෝමල් zoom එකේ එහෙමත් නැත්නම් 1x 2x එකේ ඉන්නකොට විතරයි පෝට්‍රේට් මෝඩ් එක වැඩ කරන්නේ. පොඩි ටිප් එකක්. ඉතින් අපි මරියානාත් එක්ක ෆොටෝස් වගේ ගැහුවා ළමයා බීච් එකේ. ඉතින් මේ ගත්ත ෆොටෝස් වලින් මම මාර ඉම්ප්‍රෙස්ඩ්. ඇට්ලීස්ට් ෆෝන් එකෙන් පේන විදිහට කිසිම ආටිෆිෂල් ලයිට් එකක්වත් කිසිම දෙයක් භාවිතා ගන්න නැතුව ෆෝන් එකෙන් මම මේ පෙන්වන ෆොටෝස් පෙන්වපු ෆොටෝස් කිසිම එඩිට් එකකින් තොරව තමයි මම ඕගලන්ට පෙන්වුවේ. ඉතින් අපේ ඩුබායි ටුවර් එක මෙතනින් ඉවර වෙද්දී මගේ ෆයිනල් වර්ඩික්ට් එකට මට කියන්න වෙන්නේ ඇත්ත වශයෙන්ම මම මේ ටුවර් එක එනකොට කැමරාස් 3ක් ගෙනාවා. ඒ වුණාට මම මේ ටුවර් එකේ කිසිම අවස්ථාවක කැමරාස් 3 බෑග් එකකින් එළියටවත් ගත්තේ නැහැ. මොකද පළවෙනි දවසේ මම මේ 20 එකෙන් ෆොටෝස් ගත්තට පස්සේ මම ඒකේ ෆොටෝස් දැකලා ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම මාර පුදුම වුණා. ඉතින් මේකට මූලික හේතුව වෙන්නේ මේ ට්‍රිපල් කැමරා සෙටප් එක. Huawei මේක ඩිවලොප් කරේ අපි කවුරුත් දන්න Leica කැමරා බ්‍රෑන්ඩ් එකත් එක්ක. මේකේ කැමරා ඉන්ටර්ෆේස් එක ගැන කතා කරොත් පළවෙනියෙන්ම තියෙන්නේ aperture mode එක. මේකෙදි F0.95 aperture එක depth එකක් artificially create කරන්න පුළුවන් මේ ෆෝන් එකට. ඊට අමතරව photos ගත්තට පස්සේ උනත් focus point එක සහ aperture value එක change කරගන්න පුළුවන් මේ ෆෝන් එකේ. night mode එකේදී ෆෝන් එක scene එක photos කීපයක් අරගෙන ඒක combine කරලා හොඳ output එකක් දෙනවා. මම night mode එක hand held try කරා. photos decent quality එකට ආවා කිව්වොත් මම නිවැරදි කියලා හිතනවා. ඊට අමතරව අනිත් හැම ෆෝන් එකකම වගේ තියෙන portrait mode එකක් මේකෙත් තියෙනවා. මූණේ තියෙන ලප මකලා facial එකකට පස්සේ වගේ photos ගන්න ඕන නම් portrait mode එක හොඳටම හොඳයි. වීඩියෝ මෝඩ් එකේ මතක තියාගන්න ඉම්පෝර්ටන්ට් දෙයක් තියෙනවා. වීඩියෝස් ගන්නකොට මේකේ බියුටි මෝඩ් එකක් තියෙනවා. හැබැයි මේකේ බියුටි මෝඩ් එක ඔන් වෙලා තිබුණොත් වීඩියෝස් රෙකෝඩ් වෙන්නේ 720p රෙසලූෂන් එකකින්. ඉතින් බියුටි මෝඩ් එක ඕෆ් කරාට පස්සේ ඔයාලට 1080p 60 frames per second ඉඳන් 4K UHD රෙසලූෂන්ස් වෙනකන් යන්න පුළුවන්. තව ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි මේකේ ඉන්බිල්ට් ස්ටැබිලයිසේෂන් කේපබිලිටීස් තියෙනවා වීඩියෝස් ගන්නකොට. ඊට පස්සේ ප්‍රෝ මෝඩ් එකකුත් තියෙනවා. ඔයාලා ගන්න ෆොටෝස් වලට ඔයාලට මෝ කන්ට්‍රෝල් zone නම් මෝ සෙක්ෂන් එකට ගියාම මේ පේන විදිහට තව ඔයාලට යූස් කරන්න පුළුවන් ෆීචර්ස් ගොඩාක් තියෙනවා. මේ ඔක්කොම කතා කරන්න මම යන්නේ නැහැ.
මම මේ කියපු ෆීචර්ස් ඔක්කොම රිලේට් කරේ මේ 20 එකේ මේන් කැමරා එකට. මේකේ සෙල්ෆි කැමරා එක යූස් කරද්දි මේ ෆීචර්ස් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් මේ ෆෝන් කැමරා එකේ ස්ටෑන්ඩ් අවුට් ෆීචර් එක වෙන්නේ මේකේ තියෙන zoom capabilities. 1x ඉඳන් 2x වෙනකන් ඕගලන්ට ඔප්ටිකලි zoom කරන්න පුළුවන් වෙන අතර මේකට තවත් additionally ඒගොල්ලෝ wide angle lens එකක් include කරලා තියෙනවා. මම මගේ Dubai tour එකේ මේ wide angle lens එකෙන් ගන්න photography මාර විදිහට enjoy කරා. මම මේක pro grade කැමරා එකක් විදිහට categorize කරන්නේ නැහැ. මොකද අනිවාර්යයෙන්ම මම professional වැඩකට යනවා නම් තාමත් මම මගේ DSLR කැමරාස් තමයි ගෙනියන්නේ. ඒ වුණාට pro grade කැමරා එකකට ළඟට හරියන්න පුළුවන් ෆෝන් කැමරා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම ඒක Huawei Mate 20 එක කියලා කියනවා. ප්‍රොෆෙෂනල් වැඩකට අමතරව මං කොහරි ට්‍රැවල් කරනවා නම් අනිවාර්යයෙන්ම මට කොන්ෆිඩෙන්ට්ලි මගේ කැමරාස් ටික ගෙදර තියලා Huawei Mate 20 එක අරන් ගිහිල්ලා හොඳට ෆොටෝස් ගහගෙන එමත් නැත්නම් වීඩියෝස් කරගන්න පුළුවන් කියලා මට සෑහෙන කොන්ෆිඩෙන්ට් එකක් තියෙනවා. ඉතින් අපි හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන ගමන් අපිට යම්කිසි වටිනාකමක් එහෙමත් නැත්නම් ඔයාලගේ පර්චේස් ඩිසිෂන් එකට අපේ මේ වීඩියෝ එක යම්කිසි උදව්වක් වෙන්න ඇති කියලා. ඊළඟට අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මම රජිත් ආර්ට් ස්ටුඩියෝ එකෙන් ඩුබායි සිට. Bye bye.